ළමයා පොඩි කාලේ ඉඳන්ම අසනීපකාරයා. නිස්සංකලට නම් මොකෝ? ලොකුස මොක හරි වුණොත් කවුරු මේ ළමයට වග කියන්නේ? අනේ මට ඒ ළමයා දැක්කහම මගේ පපු හොස් ගාලා ගියා. මොක වුණත් මේ ගමේ අහිංසක දෙමව්පියන්ගේ දරුවෙක් නේ. ලොකුසට නම් මොකක්? එහෙම අසනීපයක් අරකම් මේකක් තියෙනවා නම් ක්‍රෙඩිට් කණ්ඩායමට බන්දව ගන්න ඈනේ. මං නිසංකයෙන් අහලා බලන්නම්කො. අහලා බලල වැඩක් නෑ ලොකු සර්. අහලා බලල වැඩක් නෑ. මොකක්? දැන් කලින් අහපු ප්‍රශ්න වලට උත්තර ලැබුණා? මම ප්‍රශ්නෙම්ම ලිස්සල යනවා. කල්ලාඳ වගේ. නිසංකට මොකක්? මේ ඉස්කෝලේ ගැන කැක්කුමක් තියෙන එකක් කිය? නිසංක ළමයි ගැන බලන්නේ බොහොම විනය අනුකූලව. ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතන්නේ ඒ විදිහට. ඉතින් ඔය වගේ දෙයක් එහෙම මගහැරෙන විදිහක් නෑ. ඒව හොඳයි හමුදාවට. මේක ඉස්කෝලයක් සර්. මේක ඉස්කෝලයක්. හෙට අනිද්ද වෙනකොට මේක කැඩට් කඳුරක් හරි ෆුට්බෝල් කණ්ඩායමක් හරි වෙයි. අන්තිමට අපිට විතරයි මේක ඉස්කෝලයක් බව මතක තියෙන්නේ. හරි හරි සීතා ටීචර්. දැන් ඉතින් ඔකට ඔරොක් වෙලා හරියන්නේ නැහනේ. අපි මේ හැමදේම කරන්නේ මේ ළමයි වෙනුවෙන්. ළමයින්ගේ හැකියාව දක්ෂතාවය එළියට ගන්න. එතකොට උන් දුව පැන නැටුවාම විතරක් ඇති ලොකු සර්. කවුද එතකොට උන්ගේ ඉගෙනීමට වග කියන්නේ? උන්ට අකුරු සාස්ත්‍රය දන්නේ නැහැ කියලා උන් අතර දැම්මම හරිය? එහෙනම් ඉතින් උන්ට කියන්න ඕන තරම් ගමේ ගොඩේ නටනට ඉන්න කියලා. ඉස්කෝලේ ගෙන්න ගන්නේ මොකක්? මන් නිසංකයෙන් අහලා බලලා මොන හරි කරන්න ඕන දෙයක් තියෙනවා නම් කරන්නම් කොටීජ. අනික ඔය ළමයි තව ටික දවසයි මේ ඉස්කෝලේ ඉන්නේ. මම ඒකයි ඔය උසස් පෙළ ළමයි කණ්ඩායමටම ශිෂ්‍යනායක බැක් පළඳමුයි කියලා ගුරු මණ්ඩලයට යෝජනා කළේ. අපොයි අපොයි අර මුළු පන්තියටම? ලොකු සෑට නම් පිස්සු ලොකු සෑ. මම කියන්නේ ඔය ලාංඡනේ පළඳන්ඩ ඕකෙ දෙන්නෙක්වත් නැහැ. සීතා ටීචර් මම මේ ප්‍රශ්න දිහා බැලුවේ මෙන්න මේ විදිහට. දැන් හෙට අනිද්දාට ඔය ළමයි මේ ඉස්කෝලෙන් අස් වෙනවා. අපි ඒ ළමයින්ට දෙනවා සහතිකය. අවසානයේ කාලේ හරි මේ වගේ නිල ලාංඡනයක් පළඳලා ඉස්කෝලේ මේ වගේ දෙයකට සහභාගී වුණා කියලා ළමයින්ගේ කාර්ය සාධනය අපි ලියලා දෙනවා. එතකොට උන්ට රස්සාවකට යන කාලේ හරි නායකත්වයක් දරුවා කියලා ලොකු වටිනාකමක් එනවා. ටීචර් මේ දරුවෝ අපේ ඉස්කෝලට සේවය කරපු දරුවෝ. කාගේ දරුවෝ මු? එතකොට දැන් ඔය ලොකු සර් හදන්නේ හොරාට මේක දෙන්න? කිසිම සුදුසුකමක් බලන්නේ නැතුව? මේ විදියට පරිපාලනය කළොත් එහෙම සර් මේක බල්ලට යනවා. කොයි කාලෙක ඉස්කෝලේ උසස් පෙළේ වුන් කියලා මුළු ඉස්කෝලේ පන්තියටම පදක්කම් පළඳන්නේ? ලොකු සර් නම් මේක සේරම විනාශ කළා තමයි පස්ස බලන්නේ. කොල්ලෝ ටික එහෙම විනාශ කළා, කෙල්ලෝ ටික මෙහෙම විනාශ කළා. ලොකු සර් තමයි මේ ඉස්කෝලේ ඉගෙනීම සේරම කඩාකප්පල් කරේ. මේ ප්‍රශ්නේ දිහා ඔය විදිහට බලන්න එපා සීතා ටීචර්. මම මේ කටයුත්ත කරන්නේ බොහොම දුරදිග හිතලා බලලා. මේ දරුවන්ගේ ඉස්සරහා ගැන හිතලා. ඉන්න ඉන්න. ඉස්සරහා ගැනයි පස්ස ගැනයි හිත හිත ඉන්න. අන්තිමට වෙන්නේ ඔය කොල්ලෝ කෙල්ලෝ ටික සර්ගේ කර උඩ නැගලා තමයි පස්ස බලන්නේ. මම මෙච්චර වෙලා මේ වලි කෑවේ සුදුස්සාට සුදුස්සන අරන් දෙන්න. ලොකුසර් බලාගෙන ඉන්න. හෙට අනිද්දාට සුදුස්සාට සුදුස්සන ලැබෙනකොට. එඩින්බරෝ රසට ගුණට අධිපති.
Samsung AAT multivitamin saha UV filters degunekin wedi deepthiyak laba dei. Muna gana hitan. Hiru kiranin araksha karagan. பாரங்கல் அவில்ல வெனதாங்க இல்லையான் பிச்சி சப்பத்து தாகினா அபராதம் அலுத்தே வகிதர தியேன் கவுதப்பே உதே பாந்தர ஓகேல மகனே திப்பே அபிட ஹங்கன்ன வென்ன ஏதி ஹிதே தியாகின இன்ன ஏத்தி गंधारी पैन ना नहरी जाती है ना पैन ये ना नेगम माँ भी बोरुवटे बनने थे हरी हरी अरे सुधी तमा केलम क्या नहीं थे इधांग को अंगे दरगाह मौके वाल लगा ऐसा की ये ना कोटा काटा थी तेरी दिनो इतने बोरुवटे ही तेरी दगान ने पा एक टका मार में අඩුපාඩුකම් සම්පූර්ණ කරලා සේරම කරලා දෙන කුමාරෙක් ඉන්නවා කියන්නේ ඉතින් පිනක් නේ නේ අනේ නිකන් කට දෙන බලයට කියවන්න පා පූර්ණ ගමේ මිනිස්සු හිට අනිද්දාට කතා වෙයි මුදලාලි පුතා මේගොල්ලොන්ට සපත්තු සෙරපු වරන් එනවා කියලා අපි මේ බොරුවට රණ්ඩු සරුවල් ඇති කරගන්නවා මේගොල්ලෝ හින්ද और क्यों रण्डू है निकला? ये कथा मैं नंदा मत दें क्या मती ऐसी नहीं विभागी उन्नाट पासे गामा टम्म मागुल बेरा राबाम पदे ऐ ही तबे को हटने का जनों मंदवे इंगिका मैं आरी का ताकर न मागु मागुल तीन दुकान लगी ओ वही थी ये वाती तीन दुकान ना आपी का और කමුරුට වචන නාස්ති කරන්න එපා පුurna. ඔයා දන්නවනේ මං ගැන. ආත් ඉතින් හිටියේ එහෙම. ඒත් බලන් යද්දි. තව හිතර දෙන එක වචනක්වත් කියන්න එපා පුurna. මං ගැන හැමෝටම වඩා හොඳට දන්න ඔයා මටත් වඩා. හිතක නිකම්බරට රණ්ඩු කරන්න එපා පුurna. අපි දන්නේ නැහැ අපිට තව කොච්චර කාලයක් මේ විදිහට ඉන්න පුළුවන් වෙයිද කියලා. නෑ කිව්වා අපව ගොන් කතාව. दवस विश्वास मट दुख मेहिम देवल विनकोट एक पदया खरी चुट्ट खरीवा वृदन को मगीत त्रिदिन हिते तीन देवल हेमारी के निधास करगा मंगेट खेमती सटहांट के लिए आगन पिछुकी वे तो सिंगल पंथी तड़गोड़ दील दिपुन पाड़ मेडा तो पशु कल दीवल हितल वेडकने දැන් ඔය හැමදාමත් පන්ති නොයන ඉන්න කල්පනාව පන්ති ගේන්න කොහම ඊට වඩා හොඳයි ගෙදර ඉන්න මේ සේරම මං ඉන්න තමයි එහෙම එකක් නෑ බුල්ද
අපි වරදක් කරන්නේ නැහනේ. ඒ වුණාට හැමෝටම පේන්නේ වැරදියටනේ. ගෙදර ඉන්නකම් කණක් ඇහෙලා ඉන්න නෑ මට. අයියා කොහේ හරි ගිහලා කට ගාගෙන ආපු ගමන් අල්ලගන්නේ මාව. ඊට පස්සේ නිදා ගන්න ගම රණ්ඩු. අම්මවත් ඒවට පටලවා ගන්නවා. ඉතින් ඒකනේ මං ඔයාලට කිව්වේ මං ඇවිල්ලා අම්මත් එක්ක කතා කරන්නම් කියලා. එහෙම නැතුව මෙහෙම හැමදාම දුක් විඳින්න බෑනේ අන්සි. ඔයා මොනව කරන්න? අපි දෙන්න අතර කිසිම දෙයක් නැහැ කියලා අම්මා පිළිගත්තත් අයියා පිළිගනින් කියලා ඔයා හිතනවා? පිළිගන්න එක නොගන්න එක ඒගොල්ලන්ගේ වැඩක්. කියන එක අපේ යුතුයකම. මගේ හිතරත් වදයක් ඔයා හැමදාම මෙහෙම දුක් වෙනකොට. ඒකට කමන්නෑ බෝල්ට. ඕව තව ටික දවසකින් ඇරිලා යයි. එතකන් සද්ද නැතු එමු. මෙන්න මේ සතිය සිංහල සටහන් ටික. මම වාඩත් එක ලියාගෙන ආවා. ඔය ටික බලා ගන්න. වාඩ ගොඩ පින් බෝල්ට. මට තිබුණ බයත් මේකම තමයි. ඉස්කෝලේ පහුගිය ටිකේම පන්ති පාඩු වුණා. අන්තිමේදී විභාගෙ ලියන්න ගියාම සටහනක්වත් නැති වෙයි. ගෑල් ළමයි ටික චලවලා ගෙදර පාඩම් කරන්න යනවනේ. ඉතින් ඔයාටත් යන්නනේ තියෙන්නේ. අපෝ එතනටත් අයියා හොයාගෙන. අන්තිමේදී ඒ ළමයින්ටත් එතන ඉන්න බැරි. ඊට වැඩිය හොඳයි වෙන දෙයක් බලාගෙන මං ගෙදර ඉන්න එක. හරි අපරාධයක් වුණේ. මං නිසා අන්සිට විභාගෙ ලියා ගන්න බැරි වෙයි කියලා මට බයයි. ඒ ගැන බය වෙන්න එපා. මට ඕනේ ෆුට්බෝල් ගහන්න. යමුන ටීචර් වගේ ක්‍රීඩා ගුරුවරියෙක් වෙන්න. ඒක හොඳයිනේ. ඔයා කොහොමද දක්ෂයිනේ ෆුට්බෝල් වලට? මට විද්‍යාපීඨ යන්න තිබුණත් ඇති. ලොකු සර් කිව්වා මේ සහතික වලට අපිට ඉල්ලුම් කරන්න පුළුවන්ලු. කොහොම හරි වැඩ තුන පාස් වෙන්නලු. ඒක තමයි. ඔයාට දක්ෂ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් හන්සි. කවුරුත් නිසා ඒක නැති කරගන්න එපා. මන් දන්නා බෝල්ට කොහමද උදව් කරනවා කියලා. මේ හැම දෙයකටම කලින් අපි දෙන්න පොඩි කාලේ ඉඳලා හොඳම යාළුවෝ හන්සි. මොන දේ වුණත් මං ඒ යාළුකම වෙනුවෙන් පිනී ඉන්නවා හැමදාම. අපේ පන්තියේ ළමයිව කවදාකවත් අපිට අමතක වෙන එකක් නෑ බෝල්ට. අපි එක වසරේ ඉඳලම හොඳම යාළුවෝ. කවදාකවත් මොනම හේතුවක් නිසාවත් ඒක කැඩලා බිඳලා ගියන්නේ. බය වෙන්න එපා. ඕගොල්ලොන්ට තව එක පින්මයි පයින්න තියෙන්නේ. ඒකටත් අපි එකතු වෙලා මහන්සි වෙමු. එතකොට පුළුවන් මේ දුනුමෙව රටේ හැමෝම දන්න ඉස්කෝලයක් කරන්න. ඕගොල්ලෝ ගැන හැමෝම කතා කරයි. විසිල් ගහයි, අප්පුඩි ගහයි. එතකොට අපිටත් පුළුවන් පිටිපස්සට වෙලා බලාගෙන ඉන්න. කොච්චර සෙනගසෙ හිටියත් මට නම් ඔයාව පෙනේ බුල්ඩෝ. මං දන්නවා බලන් ඉන්නවා කියලා. හැමදාම. මගේ මතකයේ ඇදී යනවා එදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගිය දිනයක් වෙත. එවකට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සහ පෙරලිකාර ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවතියේ උණුසුම්කාරී තරඟ හැඟීමක්. ඕකට නිකන් අඬන්න තියාගන්න එපා. ඔය තේ බොණ්ඩ අරක බොණ්ඩ මේක බොණ්ඩ කී කියා ඔකුන් එන්නේ ඕකට තමයි. මේ උඹට පහන්සි වෙන්න. නිකන් මේ වචන නාස්ති කරන්න ඕනේ නැහැ. උඹට මේ ඉහ ගහගෙන ඉන්න බැරි නම් මේවයි මිදිලා යන්. ඇලහැර. ආ? එතකොට ඉවරයිනේ. පොඩ්ඩක් තේරුම් ගනිලා. උඹලට මේවයි ඉහ ගහගෙන මේ කඩකිරුවාව කරන්න බෑ. මං කියන දේ අහපන්. කසිප්පු කාරෝ හැම තැනම මුදලාලි සීයෙන් උන් ඔක්කොම සීයෙන් දැන් ඒකටත් මං පලි ඈ හොඳ වෙලාවට මං ආවේ
හැබැයි නිර්මලා නංගි උඹට උඹට එක 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 සීරීමක් හරි වෙලා තිබුණොත් මට ලගින්න වෙන්නේ මහවුළු ගෙදර එක එකගේ ආඩපාලි මට දැන් හොඳට උරු ඕනේ කි කෝණ දෙයක් කියපුද මගේ ගෙවත් දිනවයි තනිය වෙච්ච ගෑණියෙකුට නිදාසෙ හුස්ම ගන්නවත් බෑ කියලා මම දැන් දන්නා දැන් මයින් කරදරයි හා මං ඒව කිව්වා මං මේ උඹෙන් උත්තරයක් බලාගෙන කී දොහක් ඉඳලා මේ එහෙ මෙහෙ කරකිනෝ හා කී දොහක් නම් කරකිනෝ හැබැයි නිර්මලා නංගි අද උඹ උත්තරයක් දෙනකන් මම මෙතනින් අඩියක් හොල්ලන්නේ නැහැ හොල්ලන්නේ නැහැ स्कूले पड़ा रव अड्डा बुड़ी राज्य नंगे बस इंकर आरक्षा कर रक्षा करने मड़ती अरुते लोक वेरगे बला दूपे नंगीरा रंग पान रंगल का दिन मूण कड़ हम समतला नंगी सब दीपार बेरू मटती बला देवा मतती उंगे पउल की मीन अमुदा उंगे उच्चर पंडित सारंगे अभी परिश्रम गेम का आयुदानी तत्ने का तीन मंगा प्लान अके बलांक अब तात मीद असल मगे ऊर्जोलने गल नहीं ඔබ තුටු පළමු දවසේම මගේ අදවත ආදරයෙන් වෙලුණා හ එලින් පැනල යන්නේ යාළුවුට කැවිලා බස්සල යනවා මං කීප දවසම බලාගෙන හිටියේ මේ අන්න එම් වෙලාව කල්ලා ගත්තනම් මචං
දෙන්න පුළුවන් ඇට්ටි ඇලෙන්න ඕකට. අනේ අපේ වින්දනම් මට දිවි නහ ගන්න වෙන්නේ සුද්ධිය. මං ටොපියක් කෑව කියලා අම්මා දිවි නහ ගන්න. අපෝ මං කන්නේ නැහැ එනම්. ඊට පස්සේ පත්තරෙත් ඇයි මං ටොපියක් කාලා අම්මා දිවි නහ ගත්ත කියලා අම්මම තියා ගන්න.